එක එක අපිත් එක්ක පොලිසිය එක දෙකක් නැටෙව්වොත් අපි ඩෙඟා 10ක් නටවනවා. ඒක මම සංජය මහවත්ත කිව්වා කියලා කියන්න දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට. අර මේක ඔබතුමාලගේ OIC මහත්තයාට කියන්නකෝ සංජය මහවත්ත කිව්වා කියලා. පිස්සුද මහත්තයා දැන් වීදි නාට්‍ය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්ද? 100ක් විතර ලෑස්ති කරලා ඉවරයි. මෙන්න මේ හෙට කට උත්තරේ ගන්න. හරි හරි එහෙම කරන්නේ කොහොමද? දැන් මේ ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. අනේ මේ ඔබතුමාලගේ ඔබතුමාලා මේ නිකන් මෙතන මේ කවුව කියන්නේ නැපා අපිට. බොරු ඇඩ්‍රස් කොහෙද? මම ඉන්න ඇඩ්‍රස් එක අපේ අම්මා ඉන්න එහෙ ගෙදර. එහෙම කරන්න බෑ මහත්තයෝ. ඩෙගා නටුවොත් අපි ඩෙගා නටනවා. ඒකින්ද අපිත් එක්ක හරි හරි මම උනේ ඩෙගේකට ලෑස්ති. අපි මිනිමල්ලා නෑනේ ඒකින්ද අපිට වැදගත් විදියට ඔබතුමාලා සලකන්න ඕනේ. ඔබතුමාලා බලු විදියට සැලකුවොත් අපිත් පරබල්ල තමයි. ඔබතුමාලගේ මනුස්සකම අපි දන්නවා. දණ්ඩ නීති සංග්‍රහය දාලා තියෙන වගන්ති ටික අපි දැක්කනේ මොනවද කියලා දාලා තිබ්බේ. හරි හෙට ලෑස්ති වෙන්නකෝ. අරි පැමිණිල්ලට මොකක්ද උනේ කියලා බලන්න අපි එනවා. නැත්තම් අපේ තව පැමිණිල්ලක් තියෙනවා ඒක ගන්න අපි එනවා හෙට. ලෑස්ති වෙලා ඉන්න උදේ පාන්දර මේ ටිකට් නැතුව වීදි නාට්‍ය පෙන්නනවා. ඔබතුමාලා කැමති නම් එන්න බලන්න. මේ නාමල් මාග්නියකේ ටිකට් බැරම් බැරුව රුපියල් 2000ක් යනවා. මේ මාර වැඩි. මේ දැන් මේ හෙට ඉඳලා බාගෙනාද? නෑ නෑ මේ පොඩි මේ රෙකෝඩින්ග් එක යනවා ගමන් මේ. ආ දැන් මේ නාට්‍ය කරන්නද හදන්නේ? මම දන්නේ නෑ මොකද. දැන් මේ කතා කළේ පොලිසියෙන්. ඔව්. කුරුඳුවත්ත පොලිසියෙන්. ඔව්. එතකොට මෙතුමා කියනවා දැන් හෙට එන්න එපා කියලා. ඔව්. හෙට අපේ සියලුම දෙනා දැන් අපි මිනිමරලා නෑනේ. ඔව්. මිනිමරලත් නෑ. අපි ඇරෙස්ට් වෙන්න බයත් නෑ. අපි කුඩු බිස්නස් කරන්නෙත් නෑ. ඔව්. අපි මේ රට වෙනුවෙන් තමයි කතා කරන්නේ. එතකොට අපිට කේන්ති යනවා. ඔව්. කේන්ති යන්නේ මගේ පෞද්ගලික ප්‍රශ්නයකට නෙමෙයි. ඔව්. මේ රටේ කෝටි ගානක මේ වංචාව කරපු කෝටි කීයක්ද අයිය? කෝටි 94ක්. හියුමන් ඉමුනෝග්ලොබ්ලින් මහා වංචාව කෝටි 94යි. කෝටි 94 වංචාව හොයාගත්තේ සිවිල් ක්‍රියාකාරිකයෝ. එතකොට අපිට ලැබිච්ච තොරතුරක් මත පදනම් වෙලා මේ රටේ ජනතාව බිල්ලට දීලා ඒ ජනතාව වෙනුවෙන් කතා කරන අපිව අත්අඩංගුවට ගන්න මේ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා නම් ඒ වගේ අපරාධ කරනවා නම් අපිත් මරණයට බය නැහැ. ඔව්. අපි මේකේ විශේෂත්වය තමයි මම දැක්කා අර බ්‍රේකින් නිවුස් වගේ දාලා තිබුණා මේ ඉරාන්නලස්ගේ පත්තරේ බ්‍රේකින් නිවුස් ගාලා තිබ්බා. නව පත්තරේ පත්තරවල හෙඩ්ලයින් ගහනවා. YouTube එකෙත් තිබුණා පත්තරවල දාන මේකේ තිබුණා ඉන්න සිවිල් ක්‍රියාකාරියෝ 3 දෙනාව අත්අඩංගුවට ගන්නවා කියලා මේ මල්ලවට. මම ඒකයි දැන් පොලිසියට කියන්නේ ඩෙගා නටනවා නම් අපි ඩෙගා නටන ලෑසි අපි පිටරට ඉඳලා මේ ෂෝ දාන්නේ. මේ ෂෝ එක දාන්නේ අපි මේ පිටරට ඉඳන් වීඩියෝ කතා කරන්නේ නැහැ. නෑ පිට අර මොකද්ද ශ්‍රී ලංකා පොලිසිය මං ඒගොල්ලන්ට වැරද්දක් කියනවා නෙමෙයි. මුන් ඔක්කොම මරලා දානවනේ. උන් ඔක්කොම පිටරට වල ඉඳන් කැනඩාව ඉඳලා ඇමරිකාව ඉඳලා එංගලන්තේ ඉඳලා ඕනි තරම් බලන්න බනින්න පුළුවන්. හැබැයි මේ බැන්නේ මේ ලංකාවේ ලංකාවේ ඉඳලා අපි දැන් මේ කතාව ඔය අහන් හිටියානේ. අපි එහෙම මේ ණයත් නැහැ බයත් නැහැ. අපි කතා කරන්නේ ලංකාවේ ඉඳලා. හෙට කොහොමත් දෙනවා පොලිසියට ඩෙගාව පොලිසිය නැටුවොත් අපි ඩෙගා 10ක් විතර නටනවා. ඒ වගේම මේ රටේ මත්ද්‍රව්‍ය කුඩු ජාවාරංකාරයෝ අල්ලනවා. ඒ කියන්නේ යුක්තිය මෙහෙම මේ ආයුධ අල්ලනවා. මේ දරුණු අපරාධය. මේ ලංකාවේ මිනි මරපු දරුණු අපරාධය. මිනිසුන්ගේ ඇස් අන්ධ කරපු අපරාධය. ඒ වගේම මිනිසු මේ ලොකු දේවල් වුණානේ. මිනිසු නිකන් මැරුණානේ බේත් නැතුව මැරුණානේ. බේත් වලින් කෝටි ගණන් හොරකම් කරපු එක නිශ්ශබ්දතාවයේ කුමන්ත්‍රණය කළ ගිල්ලවල මරණ හදනවා. කවුද? පොලිස්පති. පොලිස්පති. වැඩ බලන පොලිස්පති. නමුත් එතුමාගේ යුතුයකම සහ වගකීම මොකද්ද? මුලින්ම අල්ලන්න ඕන. කෙහෙලියෝ. ලංකාව පොලිසිය ගූගාගෙන ඉවරයි. ඔව්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි අපරාධ ඇති කරන්න කටයුතු කරන්නේ. ඔව්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර ගේමක් ගැහුවනේ ලාල් අයියේ. මොකද්ද? සම අපි
10යි දෙවෙනිදා තමයි මේ human immunoglobulin වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ල දාන්නේ. ඔව්. එතකොට අපේ පැමිණිල්ල අපිට සැකයක් ඇති වෙලා තියෙනවා මේ පැමිණිල්ල විකුණනවා කෙහෙලිය රඹුක්වැල්ලට. CID එකේ ලොක්කා එමෙ නැත්තම් CID එකේ ලොක්කා තමයි චන්ද්‍රගුප්තගේ ස්ට්‍රීට් එකේ ගෙවල් එකලඟ ගෙවල් තියෙන්නේ. දෙන්න යාළුවෝ, ගජ යාළුවෝ. එතකොට ජනක චන්ද්‍රගුප්තට කෝල් කරනවා මම මේ උපකල්පනය කියන්නේ. ජනක චන්ද්‍රගුප්තට උපකල්පනය කරන ඔන්න බල ගහපු ගේම් එක මාට්ටුයි. කෝටි 94යි ගේම් එක. ඊට කලින් ගේම් එක 127යි. එතකොට මේ දෙකම දැන් මාට්ටුයි. දැන් මචං මොකද කරන්නේ? දැන් මෙන්න සිවිල් ක්‍රියාකාරී ගෝ පැමිණිල්ල දාලා තියෙනවා අපිට පරීක්ෂණ පවත්වන්න වෙනවා. ඔව්. එහෙනම් උඹලත් දාපල්ලා පැමිණිල්ල. කෙහෙලිය සර් දාන්න පැමිණිල්ල කියලා රජීව් සංජේත් ද සිල්වාට 10යි 11 වෙනිදා CID එක බාර ගන්නවා පැමිණිල්ල. ඔව්. බලන්න CID එක කොච්චර තරම් බලුද කියලා 10යි 2 වෙනිදා අපි අධික CID එකට දැම්මේ පැමිණිල්ල විසික් කළා 10යි 11 සංජීව ජරාඩ් ද සිල්වාගේ කෙහෙලිය නබුක් වෙලා දාපු පැමිණිල්ලට ෆැක්ට් රිපෝට් කරනවා. ඔව්. එතකොට ඒක මොකක් වගේ දන්නවද සංජේ? ඔව්. පිටකොටුවේ හොරෙක් පොකට් එකක් ගහනවා. පොකට් එකක් ගාලා හොරා දුවනවා. මෙන්න හොරෙක් කියලා. මොකද හොරාව අල්ලයි කියලා අල්ලලා තඩිබයි කියන බයට. දැන් වගේ තමයි මේ කෙහෙලියත් මේ කෙහෙලියව දැන් වට කරනකොට කෙහෙලිය දානවා බබා වගේ අනේ මන් දන්නේ නැහැ කියලා. දැන් හෙට මල කෙහෙලිය පෙන්නනවානේ. දැන් මල කෙහෙලිය පෙන්නන එකට පොලිසිය බය වෙලා. එතන පොලිසියයි බය වෙන්නේ. අපිත් නීතිගරුකෝ පොලිසිය එන්නේ කොහොමද වාට මේ මේ කට උතර දෙන්න? පොලිසිය කට උතර දෙන්න එන්නේ කියලා දැන් කියනවා කට උතර ගන්න බැයිලු. ඒ මොකද? ඒක තමයි. පත්තරවල මේවා දම්මා මේ තුන් දෙනා වල්ලන්න ඕන මල්ලොඩම කිනිච් එක වැරදි. මල්ලොඩම ඒ ඔක්කොම කියලා දැන් කියනවා කට උතර ගන්න. පොලිසියට කතා කරාම එන්නපා කියනවා. මාර වැඩන්නේ. ඒක තමයි. ඒක තමයි මට එකයි කේන්ති ගියේ. ඔව්. ඒ කේන්ති ගියේ මේ මගේ පෞද්ගලික කේන්ද්‍රය නෙමෙයි මේ රටේ ජනතාව වෙනුවෙන්. ඔව්. මම නම් දෙයියනේ කියලා මට තාම ලෙඩක් දුකක් නෑ නෑ ස්වරට කැවුත්ත හූර්ලා මේ ටැක්ස් අරගෙන මිනිසුන්ගේ හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත් කරලා මේ ලයිට් බිල් වතුර බිල් වලිනුත් ගසා කාලා මේ ගෙන්නලා බෙහෙත් ටික මේ බෙහෙත් ටිකනුත් කෙලිනවනම් මුන් මුන් මොකුද මුන් අපාය ගිනිච්චොත් මුන්ට දෙන දඩුවම මොකද්ද කියලා ඔගොල්ලෝ කියනවා මම නම් මුන්ට ඔය විදියට කතා කරන්න මම නම් බය නෑ මම බය නෑ මම ලංකාවේ ඉන්නේ රට දාලා යන්නේත් නෑ මමත් එහෙමයි දැන් ප්‍රමාදයේදී ගිහිල්ලා කතා කරනවා මහ ලොකුවට පොඩ්ඩට බයිනවා නමුත් මුංගෙන් ජරාව කාලා අපි නම් ජරාව කරනවා ඇති ඔව් නැත්තම් මොකද බය වෙන්නේ අපි මැරෙන්න බය නෑ එතකොට එතකොට මේ ඇත්ත කතා කළේ මේ ඖෂධ වංචාව සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල තමයි අංක 1 අංක 2 සමන් රත්නායක අතිරේක ලේකම් කියන තන්ත්‍රු දාලා තමයි මේ වංචා ඔක්කොම පෙළඹවන්න හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා මේ කටයුත්ත කෙරුවේ. ඊට පස්සේ එන්.එම්.ආර්.ගේ අධ්‍යක්ෂ විජිත් ගුණසේකර තාමත් අඩංගුවට අරගෙන නැහැ. මහේස්ත්‍රාත්තුමිය පිටපිට පස්වෙනි වතාවටත් කිව්වා මේකේ මහමොලකරුවන් නත්තඩංගුවට ගන්න කියලා. CID එක පරීක්ෂණේ වහනවා. පරීක්ෂණේ වහලා මේක ගැන කතා කරන අපිව අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත සැලසුමක් ක්‍රියාත්මක කරගත්තා. හැබැයි අපිත් එක්ක මේ රටේ ජනතාව ඉන්නවා. මේ රටේ තවත් සිවිල් ක්‍රියාකාරිකයන් ඉන්නවා. ඒ සියලු දෙනාම ලෑස්ති වෙලා වීදි නාට්‍යයක් ලෑස්ති කළා. දැන් වීදි නාට්‍යයට අදාධිකරණයට ගිහිල්ලා ගන්න උත්සාහ කරන්නේ නැති තහනම් නියෝගය ගන්න බැරි වුණා දැන් හවසනේ. දැන් ගන්න බැරි වුණා. ගන්න බැරි වෙච්ච ගමන් මේගොල්ලෝ කියනවා හිට කට උත්තර ගන්න. ගණිද්දන්න හැට උදෙම දාලා. නෑ අධිකරණයෙන් දෙන්නේ නෑ. වීදි නාට්‍ය ඕනි තැනක පෙන්වන්න පුළුවන්. එහෙනම් ලංකාවේ තියෙන නාට්‍ය ලංකාවේම තහනම් කරන්න වෙනවා. වීදි නාට්‍යයේ මුලින්ම පටන් ගත්තේ මේ හත්තොටුගම් මහත්තයා. හත්තොටුගම් මහත්තයා පටන් ගත්තේ. විසි මහාචාර්යවරු. දැන් මේ අර කේන්ති ටික ටික බැහැගෙන යන්නේ පොඩි විහිළුවක් කළා පටන් ගන්නවා. ඉතින් මේ හත්තොටුගම් මහත්තයාගේ වීදි නාට්‍ය තව අපි නවාකාරයකට ගේන මේක ගවේෂණාත්මක බැල්මක් විදියට තමයි මේ සංජේ මහවත්ත මේ වීදි නාට්‍යය ගෙනල්ලා අලුත් විදියට ඒ කියන්නේ ජනතාව දැනුම් මම විතරක් නෙමෙයි මේකේ ක්‍රියාකාරීන් ගොඩක් ඉන්නවා මම මේ බය නැතුව කතා කරන්නේ මට සංවිධානයක් ඉන්නවා ඔව් මට තනිම කතා කරන්න බෑ මගේ සහෝදරයෝ ටික සිවිල් ක්‍රියාකාරීයන් ඒ සියලු දෙනා මගේ පිටිපස්සෙ ඉන්න හින්දා තමයි මේ විදිහට බය නැතුව කතා කරන්නේ අයියෙක් ඇවිල්ලා තියෙන්නේ ඔයාල විතරක් නෙමෙයි රටේ මහ ජනතාව ඉන්නවා මහ ජනතාව ඉන්නවා අනිවාර්යයෙන් ජනතාව මේ සිවිල් ක්‍රියාකාරීන් ඔගොල්ලෝ 10ක් 20ක් 30ක් අතරලා ඔයගොල්ලෝ සංවිධානය 100 ගානක් එක්ක නෙමෙයි මේකේ තියෙන්නේ මේ මහා රටේ ජනතාව බලන් ඉන්නවා තොපේ අපේ මේ බෙහෙත් වලින් කරපු වංචාවට තොපේ පලිය පුලිය ගන්න වෙලාව අපි ළඟ ළඟම එනවයි කියන හැඟීමෙන් ඉන්නේ. දැන් ඕගොල්ලන් අත්අඩංගුවට ගත්තොත් මල කෙලියයි. මං කියන්නේ මේ දැන් මෙහෙමයි. මං හිතන්නේ දැන් පොලිසියට ගැටලුවක් ඇති වෙලා ඇති. ඔව් දැන් අපිව අත්අඩංගුවට ගන්නත් ඕනි ගන්නත් බෑ. ඊට කලින් කෙහෙලිය අත්අඩංගුවට අරන් ඉන්න බෑ. දැන් ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙනවා ඇති කියලා මට හිතෙන්නේ. ඒ වගේම දැන් මේ
දැන් සංජේ මහත්ත මාර වැඩ ටිකන්නේ කරේ. ඒ කියන්නේ බැස්සම සටන් බිමකට නැත බොරු භාෂා. බොරු භාෂා නෑ. නෑ බය නෑ. ඔව් අවතිස්සම. ගැහුවනේ පොල් ගෙඩිය. ගැහුවා පොල් ගෙඩිය. ඒ පොල් ගෙඩිය ගැහුවේ ඊට පස්සේ තමයි අතරන් ගොඩ ගත්තේ හතර පහ දෙනා ආවත්. නැත්තම් ගන්න නෑ. ඒක තමයි එළ මොන් දැක්ක අරගෙන යනවා. ඔව් තමයි බෙල්ල බෙල්ල කඩලා යනවා බෙල්ලට පැන්නා මේ නලින් දිල්රුක් මේ SSP මහත්තයා. මේ පොල් ගෙඩියක් ගහන්න පුළුවන් නේද ඒක? කිසි වැරද්දක් නැහැ පොල් ගෙඩියක් ගහන්න පුළුවන් ලංකාවේ ඕනි තැනක. ඕන තැනක පොල් ගෙඩිය ගන්න නීතියක්වත් නැහැ. මහා මාර්ග පනතෙන් දැම්මවලු මේ මේ පාරේ තාරකට ගියා කියලා පොල් ගෙඩිය වැදිලා. ආ එහෙම දාන්න බෑ. ඊට පස්සේ පොල් ගෙඩිය ගිහුවා. ඊට පස්සේ මේ ළඟදි තව වැඩක් කරා. මොකද CID එක ගාවට එනවයි කියලා මොනව කරන්නද? ආ කිරි බෝතල් සහ සූප්පු අරගෙන. සූප්පු අරගෙන. ඒක ඒක ගියේ නැත්තේ දාම මේ ඒ අපි ඒ දාගත්තේ දවසේම වෛද්‍ය සැපියුම් මංචේ අතිරේක දෙවෙනියා අතරංගුවට ගත්තා. කොහේ ඒක තන වෙනස් කරන්නේද? නෑ ඊට පස්සේ දාගත් ඉවෙන්ට් එකේ තන වෙනස් කරා. තන වෙනස් කරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගාව තමයි. එදා සිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවය. විරෝධතාවය. ඔව්. ඒකට මාර සිටි මම දැක්කා ඔගොලු මටවත් කිව්වේ නෑ මේ මාර වැඩ. ඔව් නෑ අර මාධ්‍ය කියන්නේ මේ මාර වැඩක් ඔගොලු කළේ. ඔව්. ඒ කියන්නේ මේ මට කිව්වා අපිට දැම්මල ඉතින් අපි දැම්ම අපිට එව්වා ඉතින් අන්තිම මොහොතේ කිව්වා. නෑ නෑ අන්තිම මොහොතේ කිව්වා. දැන් අපිට කිව්වනේ ඔගොල්ලෝ එව්වනේ ඉතින් WhatsApp group එකට එවලු. අපි WhatsApp එකට එවලු තිබුණා. එන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 10ට. ඔව්. ඉන්න කියලා මම එතන ගිහිල්ලා බැස්සා 9යි 20ට 9යි විතර බැස්සා. ඔව් 9යි 45ට වගේ අපි පණිවිඩය කිව්වා. 9යි 9යි 20ට විතර බැස්සා එතන. 9යි 20ට බැලලා වීඩියෝ කළා. ඉතින් මාර ගොඩක් දාලා තිබුණා නේද පොලිසිය අරේ මේ. ඔව්. එක්කම වීඩියෝ කළා මගේ අර. මගේ ප්‍රතිපත්තියනේ කලින් සිදීම දානවනේ මෙහෙම මෙහෙම ස්ථානගත කරලා තියෙනවා කියලා. මේක මේ මේ අපරාධයක් නෙමෙයි. ඉතින් මම පොලිසිය මෙච්චර සූදානම් වෙලා තුනා. මෙන්න 9යි 45ට කෝල් එක දෙනවා එතෙන්ට කියලා. ඊට පස්සේ ඉතින් මේ මේක පිළිබඳව ඒගොල්ලන්ට තොරතුරු ගිහිල්ලා තිනේ. ඔව්. ඒ තොරතුරු ගිය මිනිස්සු ඔයාලට චෝදනා කළා. කවන්න නම් කියන්න ඕනේ නැහැ. ඔව්. චෝදනා කළා. දැන් ඔයගොල්ලන්ට මාත්‍ර මිනිහෙක් තමයි චෝදනා කළා තියෙන්නේ. ඇයි මේමනේ දැන් report එක ගහනවානේ. සමහරු දම් දන්නේ නැහැ CID එකෙන් පඩියන්න අයත් ඉන්නවානේ. මේ මේ report එක ගහපු ගමන් හාත්පසින් වෙනස් එකක්. ඊට පස්සේ ලොක්ක බයින තියක් උඹලා. මුන් එක්කම පඩිත් ගේනවා මුන් එක්කම ඉඳලා උඹලට මේ විසරේ ගන්න බෑනේ උඹලා අයින් වෙලා පලයල්ලා කියලා ඔව් එහෙම කියන්නේ නැතිනේ එහෙම කියන්නේ නැති ඒකේ ඒක අන්නේ වගේ ආතලු දෙන්න ඕන ඒ කියන්නේ කරන වැඩේ ඒගොල්ලන්ට කියලා කරන්නේ නැහැ මේක දැන් අපි මේ සටන ඇත්තට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන සටනක් මේකේ මේ දූෂිතයන් දැන් වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අවුරුදු 18කට ඉරේ ගියා මේ මේ ඔව් වියට්නාමයේ ඔව් වියට්නාමයේ නීති ක්‍රියාත්මක ඒත් මේ හොර බෙහෙත් ගන්න ලහු වෙලා මේ ඊට පස්සේ කොවිඩ් කොවිඩ් එකට අදාළ මේ බෙහෙත් වගේ විකුණුවා කියලා. ඒ ආහස ද්‍රව්‍ය වගේ විකුණුවා කියලා. අන්න. ඔව්. ඉතින් ඒ වගේ කොවිඩ් එකට අදාළ බෙහෙත් වගේ විකුණුවා කියලා තමයි වියට්නාම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉරේ කියලා දීලා. අවුරුදු 18කට. අවුරුදු 18කට. 18කට. අම්මෝ නේද අම්මෝ. ඔව්. ඔව්. දැන් අපේ ලංකාවේ එහෙම කවුරුත් හිරබත් කාලා දැකලා තියෙනවද? කිසිම මිනිහෙක් නෑ දුප්පත්. ඉතිහාසය ආලා තියෙනවද? මං කියන්නම් වංචා ටික. බැඳුම් කර වංචාව. සීනි බදු වංචාව. ඊට පස්සේ ගූනව. පොල්තෙල් වංචාව තිබුණා. පොල්තෙල් වංචාව. සුදුළුණු වංචාව. සුදුළුණු වංචාව. නැව් වල ගිනි ගත්තේ නැව. එක්ස්ප්‍රස් පර්ල් නැව්කාව. එක්ස්ප්‍රස් පර්ල් නැව. ඉතින් බ්ලූ ඩයිමන්ඩ් නැව්කාව. ඔව් බ්ලූ ඩයිමන්ඩ්. බ්ලූ ඩයිමන්ඩ් මොකද්ද? නෑ නැව්කාව නැව්කා දෙකක් නේ. ආ ඔව් නැව් දෙකක්. නැව් පිටින් ගිල්ලා තියෙන්නේ ගොයිය ටික. ඉතින් මේ මේ වංචා එකකවත් අවසන් ප්‍රතිඵලය ලැබුණේ නැහැ. පාස්කු වගේම තමයි. පාස්කුෙත් තාම මේ මේ ෆයිනල් report එක හංගලානේ තියෙන්නේ. ඉතින් මේ වගේ මහා පරිමාණ වංචා දූෂණවල මොකුත් ෆයිනල් එකක් තාම ලංකාවේ ලැබිලා නැහැ. හැබැයි දැන් අපි ඒක වෙනස් කරනවා. අපි පැහැදිලුවම කෙහෙලිය වත්තරංගුවට ගැනීම වෙනුවෙන් මේ පාර මේ සටන දියත් කරනවා. මේක වීදි සටනක් වෙන්න පුළුවන්. මේක හරිම ජරා භයානක විදිහේ සටනක් වෙන්න පුළුවන්. කවුරුත් අනපේක්ෂිත විදිහට පොල් ගහලා පස් කාලා ඒ මට්ටමේ කරන විදිහ සටනක් වෙන්න පුළුවන්. හැබැයි මේ සටන අපි අතහරින්නේ නැහැ. අපි මේක දැඩිව විශ්වාස කරනවා. නීතිය හමුවට ගිහිල්ලා නීතියෙන් අපි කරන්න පුළුවන් පරිම දේවල් ටික කරලා තියෙනවා. පැමිණිල්ලේ සාක්කි, වරදේ සාක්කි සියල්ල හොයාගෙන පැමිණිල්ල අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරලා තියෙනවා. නීතිය මෙතනින් එහාට අපි කරන්න දෙයක් නැහැ. දැන් අරගල කරනකොට කියන්නේ බල නීතියෙන් වරෙල්ලකෝ නඩු දාලා වරෙල්ලකෝ කියලා. දැන් මේකේ අපිට නීතියෙන් කරන්න වෙන දෙයක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා. කොටිම්ම කියනවා විත්තියේ ඉන්න සැකකරුවන්ගේ නීතිඥවරුන් කියනවා කෙහෙලිය මේකට වගේ කියන්න ඕනේ කියලා. ඒ වුණාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය සාක්කි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. මහේස්ත්‍රාත්තුමිය නැවත නැවත ඉල්ලනවා. K
කීප වතාවක් ඉල්ලනවා. ඉතින් ඒ මොකුත් කියන්නේ නැහැ. ඔව්. ඒ ඒ වගේම මෙතන තියෙන සිදුවීම තමයි පාර්ලිමේන්තුවේ තිබ්බන එතුමාට විරුද්ධ විශ්වාස භංගය. ඔව්. ඒ විශ්වාස භංගයෙන් වැඩි කන්ටියක් දුන්නනේ මෙතුමාට. ඔව්. ඉතින් එච්චර දීලා. එතකොට දැන් එතුමාට ඒක දීලා අනුමත කරලා හැබැයි එතුමව අයින් කරානේ අමිතිකමයි. දැන් අයින් කළේ ජනාධිපතිවරයා මෙතන මෙහෙම දෙයක්ත් තියෙනවා. ජනාධිපතිවරයා අයින් කළා ජනාධිපතිවරයා. මේකේ කවුද මේ අපේ ජනාධිපතිවරයාගේ ළඟම ඉන්නේ කවුද? ජනාධිපති ගාව ඉන්නේ මේ අපේ කපලේක. ඔව්. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් සාගලත් බයේලු ඉන්නේ. දැන් කෙහෙලිය නියම යෝගියක් දානවා. කෙහෙලිය දැන් කරන්න හදන්නේ මේ සාගලයි ජනාධිපතිවරයා යල්ලලා මේකෙන් බේරෙන්න හදනවලු. සාගල තමයි මේ වැඩේ කරන්න කිව්වේ කියලා. හැබැයි හය පාරක් කැබිනට් පත්‍රිකාව දාලා ජනාධිපතිවරයා මේක ප්‍රතික්ෂේප කරලා දිනනවා. නහ ජනාධිපතිවරයා මේක ඔව් එතකොට පැහැදිලිවම මේ ගැහිල්ල ගහලා තියෙන්නේ කෙහෙලිය. එහෙමනම් කෙහෙලිය වගකීම් බාර ගන්න ඕනේ. හැබැයි මේකේ තව වගකීම් බාර ගන්න ඕනි කණ්ඩායමක් ඉන්නවා. මේ මෙච්චර මේ කෝටි 94ක ටෙන්ඩර් එකක් වෙනවා කියලා වායතන කැබිනට් මණ්ඩලයේ දන්නේම නැද්ද? කැබිනට් මණ්ඩලයේ ජරා වෙනවා ඇති නැත්නම් මුන් අත උස්සන්නේ. බුක්ති විඳින්න නම් තියෙන්නේ මහායකා කියන දේ මහායකාගේ වේශ නිරූපණ යන්ත්‍රයක් වෙනවා. දැන් රනිල් කිව්වා නම් මේකට එපෑයි කියලා අත උස්සන්න ඔක්කොමල කට්ටිය කියනවා එපා කියලා. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිනේ මනුස්සාදවතක් නැහැ. ඒගොල්ලන්ට ඕන විදියට හැසිරෙන මිනිසු ටිකක් තමයි ඔය ඉන්නේ. ජනාධිපතිට හැසිරෙන. මම මේ ඔයා කියාගෙන යන්නේ දැන් අර මේ නඩුව ගැන කියන්න එපා අපි. මොකද නඩුව? හරි. දැන් අපිට දාලා තියෙන නඩුවක් දාලා තියෙනවානේ. දැන් නඩුවක් දාලා මේ අධිකරණ අපිට ඉන්න කියන්නේ අපි අත්අඩංගුවට ගන්නනේ. ඔව් අර දැන් මල්ලොඩම ගෙනිලා තිබ්බේකනේ. ඔව්. දැන් ඒකත් මාර විදියට ඔගොල්ලෝ ඒ කියන්නේ බුද්ධිවස කවුරුද දන්නේ මේක? ආ ඔය ඒක දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ. ඒක දන්නේ නැත්තේ අපි මාධ්‍යට කිව්වෙත් නැහැ. මොකද මාධ්‍යෙන් බුද්ධිංශ වලට යනවනේ ඒක අපි දන්නවා ඒක අපි ගැටලුවක් නැහැ. මේ අපි මාධ්‍යට කිව්වෙත් අන්තිම මොහොතේ තත්පර ගණිත තමයි අපි ඒක කිව්වේ. ඔව්. ඉතින් ඒ ඒ නිසා හැම දෙයක්ම කරනකොට මේ හැමෝටම කියන්න ඕනේ නැහැ. කියන්න ඕනේ නැහැ. කොහොම හරි නිවුස් එක තමයි දෙන්න ඕන. නිවුස් එක තමයි දෙන්න ඕන. දැන් හෙට කරන්නේ මහා දවන්ත වැඩක්. දවන්ත වැඩක් ඕගලන්ට දෙන්න පුළුවන් වුණනම් බලන්න. මේ හරියටම හොස්පිටල් එකේ නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉඳන් පිටින් පටන් ගන්න උදෑසන 10ට. 10ට උදේ පටන් ගන්න. 10ට පටන් ගන්න. 11ට නෙමෙයි. 11ට යන්නේ මේ කුරුදුවත්ත පොලිසියට. දැන් පොලිසියෙන් එන්න එපා කියනවා ගන්න. දැන් ගන්න එන්න එපා කියන්නේ. ඔයාලට ඔයාගේ මතකයිද අපි මේ මේක කරන්න ඉස්සෙල්ලා කෝල් එක. එහෙම මේ ඕනි ඕනි වෙලාවට එපා කියන්නයි බෑ කියන්නයි මොකද්ද මේ පොලිසිය දෙකේ කතාව? එන්න කියනවා ආ එන්න එපා කියනවා. දැන් මේ 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 මම බලන්නේ මේකේ මේ දාලා තිබ්බේ මොකද්ද විස්තරය කියලා. මොකද්ද විස්තරයද? දැන් මේකේ මේ report එක මේ පැමිණිල්ල open කරගෙන මම එකයි මේ phone එකෙන් ගිහුවේ. ඒ වගේම දැන් ඉතින් අපි කතා කරමුකෝ. දැන් මම හොයාගත්තා. මේක දාලා තියෙන්නේ ලදනිස දණ්ඩ නීති සංග්‍රහය කියලා වෙන්නේ නැති නේ ලදනිස 162 මම මොකද්ද වගන්තික් කියන එක දන්නේ මේ අපි බලා ඉන්න අපේ සහෝදරවරු සියලු දෙනා පොඩ්ඩක් දණ්ඩ නීති සංග්‍රහය තියෙනම් 162 332 484 486 කියන වගන්ති ටික තමයි දාලා තියෙන්නේ. මේකේ නියම වැඩක් තියෙනවා නේ. මම කතාව කියන්න. මේක මේ හැම මහගෙන ඉන්නෝනේ. මේකේ තියෙන මේ මේකේ පැමිණිල්ල දාලා තියෙන්නේ අංක 121 විජයාරාම මාවත කොළඹ 7 ලිපිණේ පදිංචි චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල. කෙහෙවියගේ දූ දාලා තියෙන පැමිණිල්ල. පැමිණිලිකාරී හිත ලිපිණේ තමාගේ පියාවන පරිසර මාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නිල නිවසේ පදිංචිව සිටි. එහෙම නිල නිවස දුවට හින්දා දෙන්නවද දුව මැරිඩ්නේ. මැරිඩ් නම් මේ රජයේ දෙපළ දෙන්න බෑ දුවට වෙන ගයක් හොයාගන්න කියලා දෙන්න ඕනේ. මහත්තයා මේ අතපය නැති කවුරුත් නෙමෙයිනේ වැඩක් කළා ජොබ් එකක් කළා කවුරු හරි කෙනෙක් වෙන්නේ නැදේ බිස්නස්මන් කෙනෙක් වෙන්නේ නැදේ කෙහෙලියගේ බිස්නස් හැල් කරන කෙනෙක් වෙන්නේ නැදේ නේ බෙහෙත් බිස්නස් එක තමන්ගේ යාළුවෝ තමයි හිතවතුන් තමයි දාගන්නේ නැහැ තමයි දාගන්නේ ඔව් ආ හරි හරි මේ දාලා තියෙනවා නිවසින් පිට ගියේ පිටත්ව ගියේ බව
පැමිණිලිකාරිය තමගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු කරන බැවින් ඇයගේ ව්‍යාපාර කටයුතු සඳහා පිටත්ව පිටත් වීමට නිවසේ සිටින විට දින පැය 11ට පමණ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. හරි ගේට්ටුව ඉදිරි පිටේට පුද්ගලින් පේසා මල් වඩමක් රැගෙන මෙහෙමයි මල් වඩමන් නෙමෙයි අපි ඉතින් ගිහිල්ලා ඉල්ලුවේ මල් බුකියක් ඉල්ලුවේ. ඒකට ඉතින් කෝටු 4ක් ගහලා අපිට දුන්නා. මල් වඩමක්ද මේක? මල් වඩමක් කියන්නේ නැහැ ඉතින් මල් කලඹක්. එහෙම තමයි කට උත්තරේ දෙන්නේ. ඔව්. ආදරෙන් මල් කලඹක් ගෙනකොට ඒගොල්ලෝ ඉදිරියට බෝම්බයක් අරන් ගියා. බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි. මේක වෙලාවට නිවන්සුව කියන ලේබලේ ගලවලා ගෙනිච්ච. අන්න ඒ ලේබලේ තිබ්බනම් ඔන්න පුළුවන්. නිවන්සුව කියන එක දැකලා අපි බය වුණා. මේ මල් දැකලා බය වෙන මිනිස්සු දැකලා තියෙනවා ලෝකේ. මේ ඇවිල්ලා තින්නේ ආදරවන්තයා. ආදරවන්තයා ඇවිල්ලා තිනවා ජනතාව වෙනුවෙන් මල් කලඹක් අරගෙන. ඇවිල්ලා තින්නේ මල් වඩමන් නෙමෙයි. මල් කලඹක් අරගෙන ආදරෙන් එනකොට උගුළු බය වෙලා. දැන් මේකේ දැන් මේ සාවිදි කියනකොට කියන්නේ එහෙමයි. එහෙම තමයි කට උත්තරේ. ඒගොල්ලෝ එහෙමනම් අපිත් එහෙමයි අයියේ. ඔව් දැන් එහෙමයි. අපි මල් කලඹ අරන් ගියා. බල පුළුවන් නම් උසාවියේ උපකර බල බලට බීතියක් ඇති වුණා කියලා. අරන් ගියා. ඔව්. අපි කියන මල් රීඩ් එකක් ඉතින් දැන් මල් කලඹක් ආදරෙන් අරන් යනකොට බොල බෝම්බ අරන් එනවා කියලා බොල බෝම්බ අරන් එනවා කියලා දිව්වට මේගොල්ලෝ පරි නෑනේ. ඒක තමයි. ආයේ දුන්නේ නැහැ මොකද? දැන් මේක තව තියෙනවා. පැමිණිල් කාර්යයේ පැමිණ සිටි පිරිස 5 දිනක් පමණ වෙන බවත් ඒ 5 දෙනා කියන්නේ 3 දෙනා ගියේ මොකද්ද ඒකට 5 දිනක් එකතු වෙච්ච ගමන් දඬු නීති සංග්‍රහය තව වැරද්දක් සම්පූර්ණ වෙනවා ඒක නිසා තමයි දාන්නේ මොකද්ද ඒ වැරද්ද මොකද්ද ඒ වැරද්ද මොකද්ද ඒ වැරද්ද 5 දිනක් ආව 5 දිනක් ආවේ ගමන් 5 දින ආවේ ගමන් මොකද්ද වැරද්ද වරද්දක් මොකක් හරි ඔව් ඔව් දඬු නීති සංග්‍රහය තියෙනවා කට්ටිය 5 දෙනා එකතු වෙච්ච ගමන් වැරද්දක් තියෙනවා වැදගත්ම කාරණය තමයි මේකේ මේ නඩුවේ සාක්ෂිකාරයෙක් විදිහට කෙහෙලි රඹු කළ කටයුතු කරනවා කියන එක තියෙනවා මාලිගාකන්ද මහේශ්‍රතුමිය අවසන් නඩුවාරයේදී යුආර්ද සිල්වා ජනාධිපති නීතිඥවරයා දාලා ඉදිරිපත් වෙන්න ගියා කේලිය රඹුක්වැල්ල මේ යුආර්ද සිල්වා කියන්නේ කීර්තිමත් නීතිඥවරයෙක් ඉතින් නිකම් ජනාධිපති නීතිඥවරයා මගේ හිතවතා යුආර් මන්සර් කියලා කතා කරනවා දැන් මන්සර් කියලා කතා කරන්න ටිකක් අපහසුයි මේ නිකම් පච වෙලා ගියා අධිකරණයේ ඉස්සරහා මේ කේලියගේ නඩුවට ඉදිරිපත් වෙන්න කිව්වා ගිරිහානගම සොලිසිටර් ජෙනරාල් කිව්වා බෑ මේ නඩුවට ඉදිරිපත් වෙන්න මොකද්ද මේ තියෙන අයිතිය කියලා ඕනිනම් සාමාන්‍ය මිනිහෙක් වගේ වාඩි වෙලා නඩුව හපන් කිව්වා විනිසුරුතුමිය කිව්වේ අන්තිම මේ නඩුවේදී ඉතින් ඒ වගේ තත්යකට මේ එතකොට ගරු අධිකරණය ගැන අපිට බලවත් විශ්වාසය වැඩි දියුණු වෙනවා ඒකට මේකට සාධාරණයක් ඉෂ කරයි කියලා දැන් අධිකරණයෙන් ගන්න කියන කෙහෙලියව ගන්න ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උන් කොම හැදිලා නින්නේ ඒකනේ වැඩේ තියෙන්නේ ඊට පස්සේ මේක තියෙනවා තව මේ හොඳම එකක් තියෙනවා හොඳ මේක මොකද්ද හොඳ මේක තමයි ඉතින් මේ එතක මම කතාවක් කියන්නද ඔව් එතකන් දැන් මේ දැන් මේක අපි කතා කරනකොට දැන් සංජේර මල්වැඩ වරන් කියන්නේ දැන් කේලිය මොනවද කියනවා කේලිය බෝම්බ කියනවා බෝම්බ කියන්නේ මේ බාල බෙහෙත් නේ කියනවා බෝම්බ අරගෙන එනවා කේලිය කියන්නේ මල් කලබක් අරගෙන ආවයි කියලා ඒ කියන්නේ යන් මල් 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 අරගෙන ආවේ කියලා කේලියලා ගෙනාවේ බෙහෙත් ගෙනාවේ ඔක්කොම මිනිස්සු මරණ බෙහෙත්නේ ඉතින් ඒකට ඉරෙහිව කටයුතු කරන එක මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද ජනතාව අපිට මල් පිටක් දෙනවා මල් ජනතාව කියනවා සංජේල ඇතුළු ඒ මගේ රටට සංවිධානය තවත් සංවිධානය එකතු වෙලා තියෙනවා දැන් සිවිල් සංවිධාන මේ වෙනකොට එකපට එකතු වෙලා තියෙනවා එකතු වීම ඇත්තටම අපි අගය කරනවා මොකද රට වෙනුවෙන් සීලුම සිවිල් සංවිධාන එක මිටකට ඇවිල්ලා මේ දුර්තාන්ත පාලනය පළවා හැරීමට ශක්තියක් ගන්න ඕන ශක්තියක් ගන්න ඕන ඒ සඳහා වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කළා ගම්පහින් පටන් ගත්තා මට යන්න බැරි වුණා මම ඊ හම්බන්තොට ඉඳලා එනකොට තිස්ස මේ අම්බලන්තොට ඉඳන් එනකොට පාන්දර වුණා ඉතින් ඒ නිසා දැන් මොකද සංජය දැන් හොයාගත්තා දැන් මේ මේක තියෙනවා අව නිපුණි ක්‍රිෂ්ණජිනා නිපුණි ක්‍රිෂ්ණජිනා ඔය එයා ඇවිල්ලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසට. කවුද එයා? එතුමා මේ ඇය තමයි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය. මම හිතන්නේ නිවසේ මොනවා හරි දෙයක් තිබ්බත් දන්නේ නැහැ. ඔව් ඒක කියන්න බෑ ඉතින්. මස් 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 ඕන එකක් කන්න පුළුවන් ඉතින් මං කියන්නේ මස් ජාති. හරිනේ. I had better not talk about that. It's neither very big explanation. හරි ඒක නේ මුති දන්න එපා. Before my tongue kill it. හරි කියන්නේ මේ
එයා මේකේ ෆෝන් එකිනුත් වීඩියෝ කළාලු. ආ එතකොට මගෙන් රට සංවිධානයේ සභාපති සංජය ජයමාන් කියලා තියෙන්නේ නෑ මම සංජය මහවත්ත සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සංධානයේ චමල් සංජීව යන අය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් හා එදින අමාත්‍යවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති අතර විමර්ශනය අවසන් කර ගරු අධිකරණයට වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එහෙම කියලා තමයි තියෙන්නේ. දැන් මේකේ තියෙනවා 2022 12 26 වෙනි දින නිවසට පැමිණ පියාගෙන් යම් ප්‍රකාශයක් ලබාගෙන ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවසට ඇවිල්ලා ප්‍රකාශයක් දුන්නා නෙමෙයි. ඔව්. කෙහෙලිය ගියා හොරාට කැලින් කෙහෙල් කන වැට පැනලා. කෙහෙලිය තමයි බලෙන් ප්‍රකාශය ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔව්. කෙහෙලිය එන්න කියලා තමයි ගියේ. ප්‍රකාශ ලබාගෙන ඇති බැවින් මෙම නඩුවේ විමර්ශන කටයුතු වලට යම් බාධාවක් කිරීමෙන් අරමුණි. එතකොට යකෝ අපි තමයි මේ හොරු. දැන් අපි තමයි මේ නඩුවට බාධා කරන්නේ. එහෙම නෙමෙයි මේ නඩුවට සම්පූර්ණ සහයෝගය දීලා අවශ්‍ය විත්ති වාචක දීලා මහජනතාව වශයෙන් අපි සිවිල් ක්‍රියාකාරිකයන් මේ නඩුවට ඇතුළත් වෙලා ඉන්නවා පැමිණිලිකාර පාර්ශවයේ වශයෙන්. ඒකට ගරු මහේස්ත්‍රාත්තුමනි අපිට ඉඩ දීලා තියෙනවා. කෙහෙලිය වගේ හොරෙක්ට මේකට ඇතුළත් වීමට ඉඩ නොදුන් මහේස්ත්‍රාත්තුමියට මම හිසනමලා මේ දැන් ආචාර කරනවා. සැලුට් එකක් ගහනවා. ආචාර කරනවා. ඔව්. මේ ගරු මාලිකා කන්ද අධිකරණයේ එතකොට ඒ වගේ තත්ත්වයක් දී තමයි මේ කෙහෙලිය නැවත වතාවක් මේ බොරු චෝදනා දාලා බලන්නකෝ කියපු කතාව මේ මුල් දවස්වල කිව්වා අපි පැමිණිල්ලක් කළා තියෙනවා දැන් මේකට අත්අඩංගුවට අරගෙන තියෙනවා ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා කියලා මොන තරම් මේ රටේ ජනතාව නොමග යැවීමක්ද සිද්ධ කරන්නේ. ඉතින් අපි හැමදාමත් මේ ක්‍රියාවලියට විරුද්ධයි. මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ හඬ අවදි කරන්න අපි බය වෙන්නේ නැහැ. ඔබ දකින්නේ නැති අයුක්ති අසාධාරණයේ තිබිච්ච වෙන වෙලාවෙදී අපිට දැඩි ලෙස කේන්ති යනවා. අර පොලිස් නිලධාරියාට අපි ඒ විදිහට කතා කළේ ඔහු බරපතල වැරද්දක් කරන්නේ. ඔහු දිව දෙකේ කතාවක් තමයි අපිට කියන්නේ. අපිට කට උත්තර ගන්න පොලිසියට එන්න කියලා දැන් අපේ සාමකාමී විරෝධතාවය සහ අපේ වීදි නාට්‍ය ඒක විරෝධතාවයක් නෙමෙයි අපේ කලාත්මක හැකියාවන් එළිදැක්වීමේ වීදි නාට්‍ය කරගෙන යන හින්දා ඒකට බයේ දැන් පොලිසිය පැහැදිලිවම දන්නවා පොලිසිය මේ වැරද්දක් කරන්න කියලා. කෙහෙලිය අත්අඩංගුවට ගන්න බැයි නම් මොකද අපිව දඩයම් කරන්න හදන්නේ. ඉතින් ඒ දඩයම කරන්න එපා. අපි මෙතන කුඩු විකුණලා මුකුත් කළා අපි වැරදි වැඩක් කළා නෑ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. එතකොට හැබැයි ප්‍රොෆෙසර් ගන්නේ නෝ නා මාවෙන් කරා අම්මට සිරි චෙක් කිරිලා මේ කුඩු ගෙනහලාද කියලා ඔව් මම චෙක් කරා කියන අම්මෝ නෙමෙයි බුදු අම්මෝ චෙක් කිරිලා සංජේලත් මේ ප්‍රොෆෙසර් ගන්නේ නෝ මේ මේ මිනි දෙක හදාගෙන යනවා දැන් අපේ සහෝදරරු මේ මිනි හදලා මිනි හදලා හෙට මිනි ටික අරගෙන එනවා චිකන් වැඩ කෝටියයි ඒ වගේ තමයි ඉතින් මම කියන්නේ මේ රටේ ජනතාවට අපි මේ කටයුතු කරන්නේ අපේ අතින් වියදම් කරගෙන අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ජීවිතේ පරදුවට තියලා අපි ඕන වෙලාවක වෙඩි තියලා ඝාතනය කරන්න පුළුවන් අපි ආරක්ෂාවත් ඉල්ලලා තියෙනවා. මොකද මේ කෙහෙලියගේ වැඩේ විතරක් නෙමෙයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට පත්වීමට ඔන්න මෙන්න කියලා තියෙන නඩු තුනක් යනවා. ප්‍රධාන අමාත්‍යවරු මනෝෂ නායකකාරත් අත්අඩංගුවට පත්වීමට ඔන්න මෙන්න 1,945,000 වංචාව. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේ හිටපු ලේකම්වරයා සුදු රෙදි දෙසිල් රෙදි කේස් එකේ ඉන්නේ. ඒකට CID පැමිණිල්ලක් අපි දාලා තියෙනවා. තිරුබදු රහිත වාහන ගෙන්වීම සම්බන්ධයෙන් පැමිණිල්ල. ඊට පස්සේ අල්ලස් කොමිසමට නන්දාපු පැමිණිල්ල අනන්තවත් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මේ මහා රටේ ජනතාව වෙනුවෙන් අපි හඬ අවදි කරන්නේ අපි මුකුත් බලාපොරොත්තු වෙන්නේ මේ. අපි ඡන්දයකටවත් ඉදිරිපත් වෙන්නේ අපි දේශපාලන මතවාදයක් මේ අවස්ථාවේ පළ කරලා නැහැ. ඉතින් හැමෝම කියනවා NPP එකට එකතු වෙන්න කියලා කියනවා. එහෙමත් මම දකින්න කමෙන්ට් වල දාලා තියෙනවා. ඉතින් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ නේ ඔගොල්ලෝ තාම. දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. නෑ නයිතිකුත් ප්‍රශ්නකුත් නැහැ නේද? වාර ජනාධිපති අපේක්ෂකය හරි මන්ත්‍රී එහෙම ඉල්ලන බලන්න. නෑ එහෙම බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වත් තියෙනවා අපේ දේශපාලන වැඩපිළිවෙළනේ අපි කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න මේ දේශපාලකයයි ඔයගොල්ලෝ කැමති දේශපාලන පක්ෂයකට ඡන්දෙ දෙන්න මොනි පක්ෂයකට ඡන්දෙ දුන්නා අපිට ගැටලුවක් නැහැ. හැබැයි අපි ස්වාධීනව මේ රට වෙනුවෙන් වැඩක් කරනවා කියන එක හිතාගෙන මේ අර පක්ෂ පාඩ ભેදේ වර්ණ කණ්ණාඩියෙන් බලන්න එපා.
අපි දේශපාලන පක්ෂයකට හේතු වෙච්ච දවසක හොය තුනකින් ඕගොල්ලෝ එක බලන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ස්වාධීන සිවිල් ක්‍රියාකාරිකාව ආරක්ෂා කරගැනීමේ යුතුකම තියෙන්නේ මේ රටේ මහජනතාවට. අපි බෙන්ස් වලින් ගමන් ගිහිල්ලා නැහැ, කාර් වලින් ගමන් ගිහිල්ලා නැහැ, එන්නේ බස් එකේ. ආ හොඳටම දැක්කා. මොටෝසයිකල් එක. පික්මී මොටෝසයිකල් එකෙන් තමයි අපි එන්නේ. ඔව්. ඉතින් මමත් එහෙමයි. ඔව්. ඉතින් මේ ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අභියෝග හමුවේ ඉන්ද්‍රකීලියක්ෂේ නොසැලෙන දෙවන්ත ශක්තිය තමයි සංජය මහවත්ත කියන්නේ. සල්ලි වලට ගන්න බෑ. ඒ නිසායි අපි කැමති අපි ඇවිල්ලා මේ රත්නපුරේට ඇවිල්ලා. බොහොම ස්තුතියි. රත්නපුරේ මේ ප්‍රෝග්‍රෑම් එක. අද ගේවාලේ නාවේ රත්නපුරේ මේ ස්ථානෙට ස්ථානෙ කියමු. ඕනේ නෑ. නෑ අපේ ගෙදර ඇඩ්‍රස් එක මම ප්‍රසිද්ධ කරලා දෙන්නම්. රත්නපුරේ මේ ගෙදර තමයි ඉන්නේ. අම්මා අතරින් කට්ටිය ඉන්න අතර පිටිපස්සේ. ඉතාල දුෂ්කර ගම්මානය. ඉතාල දුෂ්කර ගම්මානය. දැන් හෙට උදේම එන්න වෙනවා. හෙට උදේම එනවා. හෙට උදේම එනවා. එනද හෙට උදේම ආවට පස්සේ හොඳ හොඳ සෙල්ලම් උදේ යාමට බලන්න පුළුවන් සංජය මහවත්ත ඇතුළු මගේ රටේ සංවිධානයේ තව සිවිල් ක්‍රියාකාරීන් එක්ක. ජය වේවා.